සුබ දවසක් යාළුවනේ. ඔන්න ඉතින් අද අපි ගෙනල්ලා තියෙනවා ශ්‍රී සුමංගල හිමියන්ගේ ජීවිතය ගැන විස්තර ටිකක්. වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. අනිත් අයට දැනගන්න මේ දැන්ම වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අති පූජ්‍ය වාරියපොළ ශ්‍රී සුමංගල හිමි 19 වන සියවසේ මුල් කාලයේ වර්තමානයේ ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශයක් වන සිංහලේ විසු බෞද්ධ භික්ෂුවකි. උන්වහන්සේ අස්ගිරිය සංඝ සභාවේ අනුනායක ධූරය දැරූ අතර වඩාත් ප්‍රසිද්ධ වූයේ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී සිංහලේ පාලනය නිල වශයෙන් බ්‍රිතාන්‍යයට භාර දීමට ප්‍රථම ඉහළ නැංවූ බ්‍රිතාන්‍ය කොඩිය බිම දමා නැවත සිංහලයේ සිංහ කොඩිය ඉහළ නැංවීමෙන් පසුවයි. 1818 නිදහස් අරගලයේදී එතුමා දන්ත ධාතුන් වහන්සේ දළදා මාලිගාවෙන් ඉවත් කර නිදහස් අරගලයේ නායකයන් වෙත භාර දුන්නේය. ඉතින් වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් එම වසරේදීම අත්අඩංගුවට පත් වූ අතර එතුමාට රාජද්‍රෝහී වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන ලදී. සුමංගල හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ග්‍රාමයේ බමුණු කොටුවේ රාළහාමිගේ කිරිහාමි ලෙස උපත ලැබුවේය. එතුමාගේ පියා හේරත් මුදියන්සේලාගේ බමුණු කොටුවේ රාළ නම් විය. එතුමා සියන්නිකායේ අස්ගිරි සංඝ සභාවේ නාවින්නේ ධම්මදස්සී හිමියන් වෙතින් පැවිද්ද ලබාගත් අතර වාරියපොළ ශ්‍රී සුමංගල යන පැවිදි නාමය ලබා ගත්තේය. පසුව උපසම්පදාව ලබාගත් එතුමා ඉතා ඉක්මනින් සියනිකායේ තනතුරු අතින් ඉහළටම ගමන් කළේය. උන්වහන්සේ අස්ගිරි සංඝ සභාවේ අනුනායක ධූරය හෙබවීය. එමෙන්ම එතුමා වාරියපොළ රජමහා විහාරයේ කලක් ශෛලතලාරාමය විහාරය ලෙසින් හැඳින් වූ සහ දැන් ශ්‍රී සුමංගල පිරිවෙන් රජමහා විහාරය ලෙස හඳුන්වන ස්ථානයේ ප්‍රධානත්වයද ඉසෙලීය. 1815 දී සිංහල නායකයෝ උඩරට ගිවිසුම අත්සන් කර රටේ පාලනය බ්‍රිතාන්‍යයන්ට භාර දුන්හ. මහනුවර දළදා මාලිගාවේදී එම ගිවිසුම අත්සන් කරන දිනයේදී ඒ කියන්නේ 1815 මාර්තු 2 වෙනිදා බ්‍රිතාන්‍ය සොල්දාදුවෙක් සිංහල කොඩිය බිම දමා බ්‍රිතාන්‍ය කොඩිය ඉහළ නැංවුවේය. මෙය දුටු වාරියපොළ ශ්‍රී සුමංගල හිමියෝ ගිවිසුම අත්සන් කර අවසාන වනතුරු මේ රට අයිති සිංහලයන්ට බව පවසමින් බ්‍රිතාන්‍ය කොඩිය පහත දමා නැවතත් සිංහල කොඩිය එසවූහ. එම සිංහල කොඩිය සිංහලයේ නිල කොඩිය වේ. මෙම සිදුවීම අස්ගිරිය සංඝ සභාවේ ඉතිහාසය සටහන්ව ඇති පොත්ද විස්තර කර ඇත. 1818 දී දිවයිනේ උඩරට ප්‍රදේශවලින් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අරගලයක් පැන නැගිනි. අරගලයේ පැවතීමත් සමග වාරියපොළ ශ්‍රී සුමංගල හිමියෝ දන්ත ධාතුන් වහන්සේ මහනුවර දළදා මාලිගාවෙන් රැගෙන එය සැඟවීම පිණිස හඟුරංකැත ප්‍රදේශයට වැඩම වූහ. එතුමා පසුව දන්ත ධාතුන් වහන්සේ අරගලයේ මෙහෙවූ මොනරවිල කැප්පටිපොළ දිසාවේට භාර දුන්නේය. සිංහලයේ සාම්ප්‍රදායිකව දන්ත ධාතුන් වහන්සේගේ හිමිකාරීත්වය හිමි අයට රටපාලනය කිරීමේ අයිතිය හිමිවේ. එනිසා එම අත්කර ගැනීම අරගලකරුවන්ගේ ධෛර්යය විශාල වශයෙන් ඉහළ නැංවීමට හේතු වූ අතර එනිසාම අරගලය තව තවත් පැතිර යන ලදී. නමුත් බ්‍රිතාන්‍යයන් විසින් 1818 නොවැම්බර් මස සුමංගල හිමියන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන දන්ත ධාතුන් වහන්සේ නැවත අත්පත් කරගත් අතර එය උත්සවාකාරයෙන් නැවත මහනුවරට වැඩම කරන ලදී. වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ට රාජද්‍රෝහීත්වය පිළිබඳ චෝදනා එල්ල කර යාපනයේ සිරගත කරන ලද අතර උන්වහන්සේ 1821 අප්‍රේල් 13 වෙනිදා එවක ලංකා ආණ්ඩුකාරවරයාගෙන් නියෝගයක් මත නිදහස ලැබීය. ඔන්න අදට වීඩියෝ එක අවසානයි. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකල් ඔබට සුබ දවසක්.